SLT අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50% ක දීමන. තවත් ඔෆර් ගැන දැනගන්න 1212 අමතන්න. අයිබෝන් ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යාත්න ප්‍රධාන පුවත් ප්‍රකාශය සමති ප්‍රථමයෙන් පුවත් සිරස්ථන. රංගන ශිල්පී රයන් වැන් රෝයන් ලබන 25 යළි රිමාන්. අවුරුදු සමයේ බීමත් රියදුරන් සොයා අද සිට දීපව්‍යාප්ත මෙහියුම්. වැටුප් ඉල්ලා වතු කම්කරු පිරිසක් සහ පාලනාධිකාරී අතර නොසන්සුන් තත්ත්වයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ලෝක කම්කරු සංවිධානයේ ශත සංවත්සර සැබරුම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී. ලෝක කම්කරු සංවිධානයේ ශත සංවත්සර සැමරුමට සමගාමීව මෙරට තුළ සංවිධාන කර තිබූ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා එම සංවිධානයේ දෙස් විදෙස් නියෝජිතින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියා. වසර 100ක් යනු කුඩා කාලයක් නොවේ. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව, ඔවුන්ගේ වරප්‍රසාද පිළිබඳව, ප්‍රධාන වශයෙන්ම ජාතික හා ජාත්‍යන්තරය තුළ සටන්කාමී විරෝධාර පිරිස් සමග ප්‍රධාන වශයෙන් බැඳුණු ජාත්‍යන්තර කම්කරු සංවිධානය මූලික ලෙසම ගෙවී ගිය සියවසක කාල සීමාවේදී මුළුමහත් ලෝකවාසී වැඩ කරන ජනතාවට පුළුල් වූ කාර්යන් රාශියක්, යුතුකම් සහ වගකීම් රාශියක් ඉෂ්ට කර තිබෙනවා. එහිදී ප්‍රධාන ලෙසම කාර්මික සාමය ඇතිකිරීම සඳහා ගත් පියවර ඉතාමත් ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ ළමා එහෙම නැත්නම් දරුවන්ගේ ශ්‍රමය පිළිබඳව ප්‍රශ්නයේදී අන්තර්ජාතික ප්‍රඥප්තියන් තුළ අපි කටයුතු කළ ඒ සඳහා විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. නව ආකල්ප නව අදහස් සමඟ අපි එක් වී ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මුළුමහත් ලෝකවාසී වැඩ කරන ජනතාවගේ අනාගත සුභසිද්ධිය සඳහා පෙනී සිටමින් අප අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමයි විශේෂයෙන්ම සිදු විය යුත්තේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජය ලෙස අපේ වගකීම් සහ යුතුකම් වැඩ කරන ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ඉතාමත්ම මිත්‍රශීලී ලෙස අනාගතයේ ඉටු කරනවා ප්‍රකාශ කරන අතර සියවසක් සමරණමේ අවස්ථාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයට මගේ ගෞරවනීය සුභ පැතුම් ආශිර්වාදේ සහ ප්‍රණාමය පුද කරන්නට කැමතියි. අද වන විට පළත් සභා විසුරුවා හැරියත් පළත් සභා මැතිවරණය තවත් වසරකින් කල්යන තත්ත්වයක් උදා වී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඊයේ පස්වරුවේ හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දකුණු පළාත් සභාවේ නිල කාලයද අවසන් වූ බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් ඇදවමින් සඳහන් කළා. පළාත් සභා ක්‍රමය ස්ථාපනය කිරීමේ මූලිකම අදහස බවට පත් වෙලා තිබුණේ මහජන නියෝජිතයන්ගෙන් ස්වාධීනව මේ පළාත් සංවර්ධනය කිරීම, පරිපාලනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැගීම. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වය තමයි අද වෙනකොට ලංකාවේ පළාත් 9 ආණ්ඩුකාර වසූවරු විසින් සමස්ත පාලනය කිරීම. දකුණු පළාත් සභාව විසුරුවා හැරීමත් සමගම ලංකාවේ පළාත් 9 පළාත් 7 ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතට නතු වෙනවා. අප්‍රේල් මාස 21 බස්නාහිර පළාත් සභාවත් මේ ආකාරයටම විසුරුවා හැරීමකට ලක් වෙනවා. එතකොට ලංකාවේ පළාත් 9 පළාත් 8 මේ 21 වන විට ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට නතු වෙනවා. මෙය යහපත් ප්‍රවණතාවයක් වෙන්නේ නැහැ. අද පළාත් සභාවල බලය තියෙන ඔක්කොම ආණ්ඩුකාරයා ගන්න. ආණ්ඩුකාරයා තමයි අද මහාමති. ආණ්ඩුකාරයා තමයි අද ඇමති. ඒ නිසා අද පළාතේ බලවත්ම පුද්ගලයා වෙලා තියෙන්නේ ආණ්ඩුකාරය. නමුත් දැන් තියෙන ආණ්ඩුව පළාත් සභාව තියන්නේ නැහැ. වැරදි. පළාත් සභාව තියන්න ඕනේ අවුරුදු 5-5 පළාත් සභාවක් තියන්න ඕනේ අපේ රටේ නීතිය ඒකයි. නමුත් මේ ආණ්ඩුව පළාත් සභාව තියන්න බයයි. ප්‍රාදේශීය සභාව තිබ්බා කියලා ලොකු ප්‍රශ්නයකට ආණ්ඩුව මුණ පෑවා. දැන් දන්නවා පළාත් සභාව තිබ්බොත් එහෙම පළාත් සභාවල ජනතාව ආණ්ඩුව ගෙදර අරින
වැඩේ තමයි කරන්නේ. ඒක නිසා පළාත් සභා තියන්නෙත් නැහැ. පළාත් සභා තියන්නේ නැතිකොට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ජනතාව තීන්දුව කරන්න ඕනේ කවුද තමන්ගේ නියෝජිතයා කියන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් ආණ්ඩුකාරයාට තමයි බලය තියෙන්නේ. ආණ්ඩුකාරයා තමයි සම්පූර්ණ බලය මෙහෙවන්නේ. මම ඊතර හැටියට තව අවුරුද්දකට මේ රටේ පළාත් සභා තියන්නේ නැහැ. මේ රටේ තියෙන පළවෙනිම මැතිවරණය තමයි ජනාධිපති මැතිවරණය. මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන බිල සංශෝධනය නොකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අදාළ මිල සංශෝධනය ඊයේ සිදු කිරීමට නියමිතව තිබුණද නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ උත්සව සභයේදී ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණය කෙන ඇති බවයි. මිල සූත්‍රය අනුව ඉකුත් මාර්තු 10 වෙනිදා ඉන්ධන මිල ඉහළ නැන්වීමෙන් පසු යලි සලකා බැලීමට නියමිතව තිබුණේ ඊයේ දිනේදී. මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු මාසයේ ඇමරිකාන් ඩොලර් 67ක්ව පැවති බරතල් බැරලයක මිල අද වන විට ඇමරිකාන් ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එවැනි පසුබිමක වුවද ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව එම නිවේදනයේ සඳහන් වනවා. ඉකුත් මාර්තු මාසයේදී ඉන්ධන මිල ඉහළ නැන්වුවද ඒ ජාත්‍යන්තර වෙළඳපොලේ මිලට සාපේක්ෂව ඉතා සුළු වගයක් බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. උත්සව සමය වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැටලීම්ද ක්‍රියාත්මක බවයි. උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරය තුළ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1600ක ප්‍රමාණයකුත් කොළඹ නගරයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 800ක ප්‍රමාණයකුත් යොදවා තිබෙනවා. මේ අනුව රථවාහන රාජකාරී සහ ආරක්ෂක රාජකාරී සඳහා 2400ක පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් කොළඹ නගරය සහ ඒ තදාසන්න ආසන්නම ප්‍රදේශවලට පමණක් යොදවලා තිබෙනවා. ආරක්ෂාවට යොදවලා තිබෙන නිලධාරීන්ගෙන් යම් නිලධාරීන් ප්‍රමාණයක් සිවිල් ඇඳුමෙනුත් රාජකාරී යොදවනු ලබනවා. වංචනික ක්‍රියාවල යෙදෙන වෙළඳුන් සම්බන්ධයෙනුත් ගැට කපන්නන් සම්බන්ධයෙනුත් සිවිල් ඇඳුමෙන් රාජකාරී යෙදී සිටින නිලධාරීන් සැලකිලිමත් වෙලා සිටිනවා. එවැනි වංචනික ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ව ගැට කපන්නන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. වැඩි වශයෙන්ම මාරක රියානතුරු සිදුවන මාසයක් තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ. 2016දී 268ක්, 2017දී 320ක් සහ 2018දී 296ක් වූ ප්‍රමාණයක් අප්‍රේල් මාසවලදී රියානතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ සඳහන් කරන ලද මාරක රියානතුරු වල අතර වැඩිපුර ප්‍රමාණයක් තිබෙනවා බීමත් රියදුරන්ගෙන් සිදුවන රියානතුරු. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන්න. ඒ අනුව අප්‍රේල් 11 දින සිට අප්‍රේල් 20 දින දක්වා වූ දින 10ක කාලය තුළදී මේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඩොවුඩ් ටිලරි බතුයායේ බතුකම්කරුවන් හා බතු පාලන අධිකාරිය අතර ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියද පැමිණියා. නොවුඩ් ටිලරි වතුයායේ වතුකම්කරුවන් පසුගිය මස වැටුප ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම රොසසුන්තාවය ඇති වුණා. එෙහිදි වතුකම්කරුවන් පැවසුවේ සහකාර වතු අධිකාරිවරයාගේ පරිපාලන දුර්වලකම් නිසා තමන්ට වැටුප ලබා ගැනීමට නොහැකි බවයි. අද පඩි දවස. කම්පැනි මට කියලා තියෙනවා පුංචි මාතේ තියලා තමයි පඩි දාන්න ඕනේ. එයා කියන තියෙනවා පඩි ගන්න ඕනේ. ඔයාලා කැමති නම් ගන්න. එහෙම නැත්නම් ලබන මාසේ ඔයාලා පඩි දවස් වලට ප්‍රශ්න ඔක්කොම විසඳලා ගන්න කියලා කිව්වා. නමුත් ඒක අපි දිගටම මිනිස්සු පඩි ගන්න බෑ කියලා එයත් එක්ක පොරබැදිලා. අනතුරුව ඔවුන් වතු අධිකාරීවරයා අතින් සිය වැටුප ලබා දෙනෙමින් ඉල්ලා සිටි අතර ඔහු ඒ ප්‍රතික්ෂේප කිරීමත් සමග ඒ ඇති වූ රොසසුන් තත්ත්වයක්. එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියද පැමිණි අතර පසුව වතු අධිකාරීවරයා විසින් ඔවුන්ගේ වැටුප ගෙවනු ලැබුවා. ගත වූ පැය කිහිපයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රියානතුරු වලින් පුද්ගලයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරු වලට හේතුව වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද දැස්න 7ට පමණ අතුරු කිරිය ප්‍රදේශයේදී වෑන් රථයක් හා මෝටර් රථයක් ගැටී සිදු අනතුරකින් මෝටර් රථයේ සිටි දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු සුරතුවල් ලබා ඇති අතර ඔවුන් තලංගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ රියදුරට නිින්දියාම අනතුරට හේතුවයි. අනතුරු සිදුවන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර බදුළු පස්සිර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් බදුළු සිරිකම ඉහළ වංගුවේදී මාර්ගෙන් ඉවතට ධාවනය වී අඩි 40ක පමණ බෑවුමකට පෙරළී අද අලුයම සිදු අනතුරකින් රථයේ රියදුරු සුරතුවා ලැබුවා.
රේදුරට ඉන්දයාමෙන් රටය පාලනය කර ගැනීමට නොහැකිවී අනතුර සිටවේති බවයි බදුල පොලිසිය සඳහන් කළේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ. මෙතර අද පෙරවරුවේ ගම්පල ප්‍රදේශයේ සිදු වූ අනතුර දෙකකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. ගම්පල නාරන්මිට ප්‍රදේශයේ දහවනේ වෙමින් පැවති ත්‍රිරෝද රථයක් පෙරළී ඊට මෙයට වී එහි රියතුරු මිය ගියා. ඇඳලා මෙහෙට ආපු ත්‍රිවිල් එක පාන්දර රීරු සමග අනිත් පැත්තට පෙරළලා යටවැලා ඉඳලා ගමේ කට්ටිය ඇවිල්ලා රෝල්ට ගෙනිච්චා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියන් රැගෙන නුවරළිය දක්වා දහවනේ වූ වෑන් රථයක් ගම්පල දැල්පිටිය ප්‍රදේශයේදී මාර්ගෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් තරුණියන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබුණා. ඩුබයිහි සිට බෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බද්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බද්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. මාතර වැඩබල බහිස්රාත් ආරියසේන පණංගල මහතා හමුවට ඉදිරිපත් කළ ඔහු ලබන 25 වන දින දක්වා රක්ෂිත බද්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි අද දිනට වාර්තාකරුවෝ පැවසුවේ. මේ අතර මදුෂ් සමක ඩුබාහිදී අත්තරගොට ගෙන පසුගියදා බෙරටට පිටුවහල් කළ අමිල සම්පත් නොත් රොටුඹ අමිල නැමැති සැකකරු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරෝකෝ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පීබී යාපා මහතා පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊ පස්වරුවේ පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උරලේදී වසරේ ප්‍රශස්තම සංවාදාත්මක වැඩසටහන ලෙස දෙරණ වාදපිටියේ වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. එහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රසක්ද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පෙදුම් ලැබුවා. වවුනියාව කුඩා කච්චිකොඩිය ප්‍රදේශයේ පසුගිය යුද සමයේ අත්හර දමා තිබූ ඉඩමක තිබී බිම්බම 13ක් ඊයේ හමු වී තිබෙනවා. රුපියල් ලක්ෂ 22කට අධික වටිනාකමකින් යුතු දොම්බැටි කාටුන් 190ක් ඩුබායි සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙන ආ 44 හැවිරිදි පුද්ගලයෙකු ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නිවාරණාංශ නිලධාරීන් විසින් අදාළියම අතරංගුවටගෙන තිබෙනවා. සෝමවතිය රක්ෂිතයේ වට්ටක් කාටු ඇලේ එරි වයස අවුරුදු 20ක් පමණ වන වනාලියෙකු මියගොස් තිබෙනවා. පශ්චාත්මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාළ වනාලියා මියගොස් ඇති බවයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික බක්මහවුලේ යුද හමුදා පුති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරේදී ඊයේ පැවතුණා. කොට්ටාව ලිටල් ලීඩර්ස් පෙර පාසල් විසින් 8 වන වරට සංවිධානය කරන ලද බක්මහවුලේ පසුගියදා කොට්ටාව විද්‍යාදාන විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවතුණා. සහන ආබාධිතයින්ගේ සංගමය විසින් 11 වන වරට සංවිධානය කරන ලද විශේෂ උනතාචි දරුවන්ගේ බක්මහවුලේ නොච්චාගම විශේෂ බුද්ධි උනතා පුහුණු පාසලේදී පසුගියදා පැවැත්වුණා. ඒ සමගින් අද දින මධ්‍යාහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය වින් අවසන්. සුබ දවසක්.